welcome back to my channel. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා Venus Vlogs මගේ YouTube channel එකට. ඉතින් සීත කාලේ ඉරවලා රස්නිකාලෙනකම් බලාගෙන ඉන්නේ මේ වගේ නිදහසේ ඇඳුමක් ඇඳගෙන කරගෙන එළියට බහැලා travel එකක් ගිහිල්ලා ඉන්න තමයි. ඉතින් අපේ පළවෙනි travel vlog එක vacation එකේ 2023 summer එකේ. ඉතින් අපි මේ යන්නේ කොහෙද? සමහරට ඔයාලා මගේ thumbnail එක දැක්කනම් දකින්න ඇති. අපි යනවා ඉතාලියේ සිසිලි දූපතට. ඉතින් අපි දෙන්නගේ තිබ්බ තව ඩ්‍රීම් ට්‍රිප් එකක් තමයි සිසිලියට යන එක. ඉතින් කොහොම හරි අපි ඒක ඇත්තක් කරගත්තා. ඉතින් දැන් අපි මේ ඉන්නේ මිලානෝ මල්පෙන්සා එයාපෝට් එක. ඉතින් අපි මිලාන් ඉඳන් යන්නේ. අපි යන්නේ ෆ්ලයිට් එක 5:55ට තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කල්පනා කරා රෑට තියෙන අන්තිම බස් එකේ එයාපෝට් එකට යන්න. මොකද එහෙම අනේක බජට් එකටත් හොඳයි. ඒ වගේම අපිට ලේසි. අනිත් එක ඉතින් එයාපෝට් එකට අපි හැමදාම යන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා එයාපෝට් එකට ගිහින් නයිට් එකක් ඉඳලා වටයක් කැරකිලා ඉන්න එකත් ඉතින් වෙනමම අත්දැකීමක්. ඉතින් අපි දැන් රෑ 12 මාට අපිට මිලාන් ඉඳලා එයාපෝට් එකට යන්න පැයක් විනාඩි 50ක් වගේ තමයි ගියේ. ඉතින් අපි 12 මාර විතරෙදී ආවා. අපි දැන් මේ ඇවිල්ලා පොඩ්ඩක් ඉඳගෙන ඉතින් ඇලර්ට් එකක් දාගෙන ඉන්න අපේ වෙලාව වෙනකන් ඔයාලා දකින්න ඇති ගොඩාක් කට්ටිය ඒ වගේ ඇවිල්ලා ඉන්න එයාපෝට් එකේ ඇවිල්ලා නිදාගෙන ඉන්න පාන්දර ෆ්ලයිට් වල යන්න. ඉතින් ඔන්න අපි දැන් බෝඩින් කරන ගමන් ඉන්නේ. අපේ ෆ්ලයිට් එක 5:55ටනේ. දැන් ඔන්න අපේ ෆ්ලයිට් එකත් ඇවිල්ලා කට්ටිය යන ගමන් ඉන්නේ ෆ්ලයිට් එකට. ඉතින් අපි මේ සිසිලියට යන ට්‍රිප් එක ප්ලෑන් කරේ මාස දෙකකට විතර කලින්. ඒ කියන්නේ අපිට මේ අවුරුද්ද මුලින් ඉඳන්ම අපේ තිබ්බ ඩ්‍රීම් එකක් මේ අවුරුද්ද සිසිලිය යන්න ඕන කියලා. ඉතින් අපි ට්‍රිප් එක ප්ලෑන් කරේ මාස දෙකකට කලින්. ඉතින් ඒ හින්දා අපි අපේ ෆ්ලයිට් වලට යන ගණන්, ඒ වගේ හොටෙල් වලට ගිය ගණන් ඒවා සාමාන්‍ය අපේ බජට් එකට සෙට් වෙන විදිහට අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි මිලාන් ඉඳලා පලේර්මු යන්න ෆ්ලයිට් එකේ පැයයි විනාඩි 50 විනාඩි 30ක් වගේ තමයි ගියේ. අපි 5:55ට ෆ්ලයි කරලා අපි ලෑන්ඩ් කරේ 7:00 විතර. ඉතින් කොහොම හරි අපි ලෑන්ඩ් කරාට පස්සේ අපේ හොටෙල් එකෙන් අපි පිකප් එකට ඇවිල්ලා හිටියා. ඉතින් ඊට පස්සේ අපි හොටෙල් එකෙන් ආවේ වාහනේ අපි හොටෙල් එකට ගිහිල්ලා එතනින් එහාට ඉතුරු ටික ඉතින් අපි වීඩියෝ එකේදීම කතා කරමු. එහෙනම් බලාගෙන ඉන්න ඔයාලා මම ආරාධනා කරනවා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න කියලා. ෆයිනලි ඔන්න ඉතින් අපි අපේ හොටෙල් එකට ආවා. අපි ඉන්නේ අස්තෝරියා පැලස් හොටෙල් කියන එකේ. ඉතින් මේ හොටෙල් එකේ හොස්පිටැලිටි එක නම් ගොඩාක් හොඳයි. දවස ගාන යාලා අපේ කාමර ක්ලීන් කරනවා. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳ හොටෙල් එකක්. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අපිට චෙක් ඉන් වෙන්න තියෙන්නේ දවල් දෙකට. ඔන්න ඉතින් අපි කොහොම හරි හොටෙල් එකට දැන් 9 විතර වෙද්දී ආවා. ඉතින් අපිට තව ගොඩක් වෙලාව තියෙන හින්දා එයාලා අපිට අවස්ථාව ලබා දුන්න අපේ බැගේජස් තියලා අපිට කැමති විදිහකට කොහෙට හරි ගිහිල්ලා එන්න. ඉතින් අපි දැන් එළියට ටිකක් ආවා. අපි මොකද උදේට කාලත් නැහැ. ඉතින් අපි දැන් මේ පොඩ්ඩක් වටයක් දාලා බලනවා අපිට උදේට කන්න තැනක්. ඉතින් අපි කල්පනා කරේ කන ගමන් අපේ අද දවසේ ප්ලෑන් එක ගැන ප්ලෑන් කරගන්න. මොකද අපි අද කොහේ බීච් එකටද යන්නේ, ඊට පස්සේ හවස මොනාද කරන්නේ කියලා. ඉතින් ඔන්න දැන් අපි අපේ කෑම කන තැනට ආවා. ඔන්න
ඔන්න ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි ආයේ අපේ හෝටල් එකට ආවා. මොකද මට ඕන වුණා මට සැහැල්ලුවෙන්දමක් ඇඳ ගන්න. මොකද අපි දැන් බීච් එකට යන ගමන් ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා අපේ බැගේජ් වලින් අපිට අවශ්‍ය කරන අපේ ඇඳුම්ත් අරගෙන තව සැහැල්ලුවෙන්දමක් මාරු කරගෙන අපි දැන් මේ බීච් එකට යන්න බස් එක ගන්න තමයි ඉන්නේ. ඉතින් අපි යන්නේ මොන්දෙල්ලෝ බීච් කියන බීච් එකට. ඒක මෙහි පලර්මෝ වල ප්‍රසිද්ධ බීච් එකක්, ලොකු බීච් එකක්, ලස්සන, ඒ වගේම ලස්සන බීච් එකක්. ඉතින් අපි ගිහිල්ලා හම්බෙමු නේද? ඔන්න ඉතින් අපි මොන්දෙල්ලෝ බීච් එකට ආවා. මේ පැත්ත හරිම ලස්සනයි. ඉතින් මෙතන බීච් එකේ මම ෆොටෝස් වගේ කුත් ගත්තා. ඉතින් ඒ ෆොටෝස් මගේ Instagram එකේ තියෙනවා. මම මේ වීඩියෝ එකේ අන්තිමට මගේ Instagram එක අප්ලෝඩ් කරන්න. ඔයාලා මගේ Instagram එකත් ෆලෝ කරන්න. ඉතින් අපි දැන් මේ යනවා අපිට නිදහසේ සැනසීමේ ඉන්න පුළුවන් සෙනඟ අඩුතැනකට. ඉතින් මේ දවස්වල සමයක හින්දා ටුවරිස්ට්ලා ලෝකල්ස්ලා ඔක්කොම ගොඩක් සෙනඟ වැඩි බීච් එකේ. ඉතින් ඒ හින්දා අපි ගිහිල්ලා ගිහිල්ලා කොහොම හරි සෙනඟ ටිකක් අඩු තැන අපිට හම්බුණා. අපි එතන අපේ කුඩේට් සෙට් කරලා රෙද්දත් එලාගෙන ඊට පස්සේ අපි දෙන්නා බීච් එකේ හොඳට නාලා ඊට පස්සේ හොඳ රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ අපි දෙන්නා ගියා දවල්ට කන්න. දවල්ට කාලා ආයි බීච් එකට ඇවිල්ලා ආයිත් නාලා ඊට පස්සේ අපි රෑ 8ට විතර මෙතනින් පිටත් වුණා අපේ හෝටල් එකට යන්න. ඉතින් අපි දෙන්නා කල්පනා කළේ එදා දවස අපි හෝටල් එකට ගිහලා රෑට හොඳට නිදා ගන්නවා කියලා. මොකද ඊතුරු දවස්වල අපිට යන්න තියෙන ගමන් අපිට හොඳ එනර්ජි එකෙන් යන්න ඕන. අපි කලින් දවස් ඉඳන්ම ඇවිල්ලා අපිට මහන්සිය තියෙන හින්දා අපි හිතුවා හොඳ රෙස්ට් එකක් ගන්නවා කියලා. ඉතින් ඔන්නෝම තමයි අපේ පළවෙනි දවස ගත වුණේ සිසිලියේ. ඉතින් ඔයාලට මම ආරාධනා කරනවා මගේ දෙවැනි බ්ලොග් එකත් බලන්න කියලා, අපේ වැකේෂන් බ්ලොග් එකේ. එහෙනම් ඉතින් මගේ මේ වීඩියෝ එක බලා හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ආපහු ඊළඟ ලොකේෂන් එකට. අපි මේ ඉන්නේ